ආයුබෝවන් හැමෝටම ඉතින් වෙනද වගේම සුපුරුදු ආදරෙන් ඔයාලා හැම කෙනෙක්ම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මේ කරන වීඩියෝ එක ලංකාවේ ඉඳලා රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ගොඩක් හොඳ වැදගත් වීඩියෝ එකක් වේවි. ඒ වගේම අනිවාර්යෙන්ම රුමේනියාවේ ඇතුළේ ඉන්න, ඒ කියන්නේ අපේ ලංකාවේ සමහර අය ඉන්නවා රැකියාවේ ගැටලු තියෙන සහ රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න, රැකියාවක් නැතුව ඉන්න කොටසක් ඉන්නවා. ඉතින් මේ අයටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. ඒක නිසා මුලින් ඉඳලා අගටම පැහැදිලිවම බලන්න. ඒ වගේම මොන හරි ගැටලුවක් තිබුණොත් කමෙන්ට් කරන්න පුළුවන් විදිහට ඔයාලට ආපහු පැහැදිලි කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ලංකාවේ මේ වෙනකොට තියෙන සිටුේෂන් එක ගැන නම් මම අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් හැමෝටම ලොකු අඳුරු කාල පරිච්ඡේදයක් තමයි මේ විදිහට ගෙවෙමින් තියෙන්නේ. ඉතින් මේකත් එක්ක හැමෝම ට්‍රයි කරලා බලනවා වෙනත් රටක රැකියාවකට යන්න. මොකද මේ යන විදිහට අපිට ජීවත් වෙන්න අමාරු වෙලා තියෙන එකත් එක්ක. ඉතින් මේකත් එක්ක ගොඩක් අය ට්‍රයි කරන්නේ ඒජන්සි එකක් හරහා යන්න බලනවා. නැත්නම් මේ රටවල් වල ඉන්න කවුරු හරි ජාවාරම් කාර්යයකට තමන්ගේ සල්ලි ටිකක් දීලා අහුවෙලා සල්ලිත් නැතුව තවත් මරාගුලකට අහුවෙන තත්ත්වයක් තමයි පත් වෙලා තියෙන්නේ. අනිත් එක දැන් මේ රුමේනියාව ගැන මම කතා කරන නිසා රුමේනියාවට එන්න ඒජන්සි වලින් දැන් ලක්ෂ 10 12 15 අතර ලොකු මුදලක් අය කරනවා. ඉතින් මේ වගේ මුදලක් දීලා එන්න ඔයාලට මේ තත්ත්වෙදී කොහොමත් අමාරුයි කියන එක මට තේරුණා. ඒ වගේම මගේ පහුගිය වීඩියෝස් වල සහ මගේ පුද්ගලික යදුම් වලට, ඒ කියන්නේ මැසෙන්ජර්, WhatsApp මේවට සමහර අය මැසේජ් කරලා ගොඩක් අය කියනවා පුළුවන් නම් මට වීස් එකක් එවන්න, ඉල්ලන ගාණක් දෙන්න, මේ වගේ හුඟක් අයට ප්‍රශ්න තියෙනවා. කලින්ට වඩා වැඩිපුර ගොඩක් අය පෙළඹිලා තියෙනවා මොකක්ම හරි රැකියාවක් හොයාගෙන යන්න. ඉතින් ඒකත් එක්ක මම හොයලා බැලුවා මෙහෙම ලොකු මුදලක් වැය කරන්න නැතුව සාර්ථකව එන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවද සහ එහෙම ඇවිල්ලා තියෙනවද කියන එකත් එක්කගෙන මම ටිකක් වැඩිපුර හොයලා බැලුවා. ඉතින් එතනදී මම හොයාගත්තා මේ අන්තර්ජාලය ඔස්සේ ඔයාලට තනිවම ඇප්ලයි කරලා එන්න පුළුවන් විදියක් ගැන. ඉතින් මේකෙදි ඔයාලට ලක්ෂ 2කටත් වඩා අඩු මුදලකින් මේ වැඩේ ගොඩදාගන්න පුළුවන්. ඉතින් මුලින්ම කතා කරන්න මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියන එක ගැන. පළවෙනිම දේ ඔයාට අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන් සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕන. ඒ වගේම ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්න ඕන. ඉතින් මේ වීඩියෝ එක බලනවා කියන්නේ වාගාව අනිවාර්යයෙන්ම ස්මාර්ට් ෆෝන් එකක් ඇති. ඉතින් ඒක හොඳටම ප්‍රමාණවත්. වැදගත්ම දේ තමයි ඔයාට හොඳ ස්ට්‍රොง CV එකක් තියෙන්න ඕන. කියන්නේ ඔයාගේ CV එක දැක්කම කෙනෙකුට ඔයාගේ වැලියු එකක් දැනෙන්න, ආකර්ෂණයක් ඇති වෙන විදියට හොඳට ක්‍රියේට් කරපු ස්ට්‍රොง CV එකක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ඔයාට ඊමේල් ගනුදෙනු කිරීමේ හැකියාව. සාමාන්‍ය තත්ත්වයකින් ඔයාට ඊමේල් එකක් යවා ගන්න පුළුවන් හැකියාව අනිවාර්යෙන් මෙතනදී තියෙන්න ඕනේ. ඊළඟ වැදගත්ම දේ තමයි මෙහි ගොඩක් අයට ඉංග්‍රීසි භාෂාව හොඳට කතා කරන්න ලියන්න එහෙම හැකියාවක් නැහැ. සමහර අයට මම මේ කතා කරන්නේ. ඉතින් එතකොට ඔයාට සමහරක් වෙලාවට ඔයාට අවශ්‍ය තොරතුරු දැනගන්න, එයාලා වගේන් ඉල්ලන තොරතුරු ලබා දෙන්න සමහරක් වෙට අපේ දේවල් ට්‍රාන්ස්ලේට් කරන්න සිද්ධ වෙවි රුමේනියානු භාෂාවට. ඉතින් ඒකත් එක්ක ඔයාට සිද්ධ වෙනවා ට්‍රාන්ස්ලේට් කරන ඇප් එකක් පාවිච්චි කරන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ Google Translate පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. මේ දේවල් ටික තියෙනවා නම් ඔයාට වැඩේ ගොඩදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගොඩක් අය සාර්ථකව මේ විදිහට ඇවිල්ලා තියෙනවා. අනිත් එක මේ தත්ත්වය පාවිච්චි කරන්න නැති වෙන්න හේතුව හුඟක් අය මේ වැඩේ දැනුවත් නැහැ. ඒ වගේම දැනුම හොයාගෙන යන්නේ නැහැ. අර අපි හැමදාම කොටු වෙච්ච රාමුව තුල මොකක් හරි ඒජන්සි එකකට සල්ලි ටිකක් දීලා යන විදිහටම තමයි හැමෝම try කරලා තියෙන්නේ. නමුත් දැන් තාක්ෂණය තියෙන අපිට ඕන දෙයක් කරන්න පුළුවන් විදිහට. ඉතින් ඒකත් එක්ක මේ தත්ත්වය අපි හොයලා බලලා try කරන එක තමයි මම හිතන්නේ මේ අවස්ථාවේ හොඳම දේ. අනිත් එක හොඟ දිනෙක මේහි ඇවිල්ලා තියෙනවා සාර්ථකව මේ වැඩේ මේ විදිහට ඇප්ලයි කරලා. ඉතින් ඒගොල්ලන්ට ලොකු වියදමක් ගිහිල්ලා නැහැ. ලක්ෂ 2කට අඩුවෙන් තමයි ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. මම කීප දෙනෙක්ගෙම අත්දැකීම් කතා බහ කරා ඒගොල්ලෝ කොහොමද මේ වැඩේට සම්බන්ධ වුනේ. ඉතින් ඒක ගොඩක් සාර්ථකයි. ඒ නිසයි මම ඔයාලට මේ විදිහේ වීඩියෝ එකක් කරන්නම හිතුවේ. අනිත් එක තමයි මේ අපේ රටෙන් විතරක් නෙවෙයි ඉන්දියාව සහ බංග්ලාදේශ වගේ රටවල් වලින් වැඩි පිරිසක් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මට පහුගිය දවස් වලත් කීප දෙනෙක්ම හම්බුණා. ඉතින් ඒ හම්බුනාමත් ඒගොල්ලොත් මෙන්න මේ ක්‍රමයේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපේ අය තමයි අඩුවෙන්ම මේ ක්‍රමයේ පාවිච්චි කරලා රුමේනියාවට එන්නේ. ඉතින් මං හිතනවා දැන් මගේ වීඩියෝස් බලන අය මේක දැනුවත් වේවි. ඒ වගේම කරුණාවෙන් ඔයාලගෙන් ඉල්ලන්නේ මම මේවා කරන්නේ views වෙනුවෙන් නෙවෙයි. මේ ඔයාලා වෙනුවෙන්ම කරේ මොකද මං දන්නවා මේ සිටුේෂන් එක මට වුණත් මම ලංකාවේ හිටියා නම් මෙච්චර මුදලක් දීලෙන්න පුළුවන් කමක් නැහැ මේ වගේ රටකට. ඉතින් ඒ නිසා ඔයා දන්න වෙනත් යාළුවෝ ඇති ගමේ හරි කවුරු හරි කමන්නේ. ඔයා දන්න WhatsApp group මොනවා හරි කමන්නේ. අඩුම තරමේ වීඩියෝ එක ෂෙයා කරන්න අවශ්‍ය නැහැ. මේ දැනුම ඔයා එකතු කරගන්න මම මේ කියන දේවල් ටික පුළුවන් නම් ඒ අය අතරේ බෙදා හරින්න ඒගොල්ලන්ටත් මේ දේ කියලා දෙන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරන ඔයාලා හැමෝගෙම. ඉතින් ඊළඟට බලමු කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මෙහි වෙබ්සයිට් ගණනාවක්ම තියෙනවා. අපේ ලංකාවේ වගේම විවිධ විදිහේ වෙබ්සයිට් තියෙනවා. ඉතින් ඒ අතර රුමේනියානු රැකියාව නැත්නම් රුමේනියානු රැකියාව පුරප්පාඩු සඳහා රැකියා ඒගොල්ලෝ ඇතුළත් කරන මෙන්න මේ වෙබ්සයිට් වලට. ඉතින් මේ අතරින් මම ප්‍රධාන වශයෙන් වෙබ්සයිට් පහ කියන්නම්. මොකද මෙහි ගොඩක් ජනප්‍රිය සහ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ඒවා.
ඒ අතරින් www.olx.ro.ro කියන්නේ ro සාමාන්‍යයෙන් අපේ ලංකා වෙබ්සයිට් එක නම් .lk කියලා තියෙනවා. ඒ වගේම .com තියෙනවා. මේ වගේ විවිධ විදිහේ කේතයන් පාවිච්චි කරනවා. ඉතින් රුමේනියාවේ වෙබ්සයිට් එකක් නිසා .ro කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට www.myjobs.ro www.ejobs.ro ඒ වගේම www.bestjob.ro ඒ වගේම www.workfinder.ro කියන වෙබ්සයිට් පහ තමයි ගොඩක්ම මෙහි ජනප්‍රිය. ඒ වගේම මම මේ වීඩියෝ එක කලින් කිව්වා වගේ කරන්න අවශ්‍ය නිසා ටිකක් වැඩිපුර මම මේ ගැන හොයලා බැලුවා. ඒ වගේම මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා දවස් ගණනාවක්ම පොඩි රිසර්ච් එකක් කරා. ඒකෙදි මට දැනගන්න පුළුවන් වුණේ සමහර අයට මේගොල්ලන්ට වැඩට කට්ටිය හොයාගන්න එච්චර ලේසි නෑ. මොකද මෙහෙ ඉන්න අයත් වෙන යුරෝපා රටවල් වලට ගිහිලා රැකියා කරන නිසා. ඉතින් එකම ජොබ් වේකන්සි එක මේගොල්ලෝ කිහිප සැරයක්ම පෝස්ට් කරන. සමහරක් අය සතියට දෙතුන් පාර පෝස්ට් කරනවා. මාසෙට හතර පහ සැරයක් පෝස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ එයාලට ලේසියෙන් කෙනෙක්ව හොයාගන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඉතින් එතනදී ඔයාලට ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඕගොල්ලෝ ට්‍රයි කරලා බැලුවොත්. අනිත් එක තමයි දවසකට ලොකු ප්‍රමාණයක් මේගොල්ලෝ මේ වෙබ්සයිට් වල එක එක කැටගරයිස් වලින් දාලා තියෙනවා. මට මෙන්න මේ විදිහට කට්ටිය මෙච්චරක් අවශ්‍යයි. ඒ වගේම තමයි මේ ජොබ් වේකන්සි එක යටින් ඒගොල්ලෝ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. සැලරි කොහොමද, නිවාඩු කොහොමද, ඒ වගේම මෙහෙදී ඔයාලට කෑමට ටිකට් එකක් දෙනවා නැත්නම් කූපන් එකක් හම්බ වෙනවා. මේ දේවල් ගැන මේ හැම දෙයක්ම ඇතුළත් කරලා තියෙනවා. එක්ස්ට්‍රා අවස් වලට ගෙවන විදිය මේ වගේ තොරතුරු තියෙනවා. ඊට අමතරව වැදගත්ම දේ මෙයාලගේ කන්ටැක්ට් නම්බර් එක දාලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ කන්ටැක්ට් නම්බර් එකත් අරගෙන ඒගොල්ලෝ හරහා සම්බන්ධ වෙලා තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඕගොල්ලෝ මේ ගන්නවා නම් මේ නම්බර් එකක් ඉස්සරහට දන 40 දාලා සේව් කරලා මේ අයත් එක්ක කන්ටැක්ට් වෙන්න. ගොඩක් දුරට මේගොල්ලෝ වැඩිපුරම පාවිච්චි කරන්නේ WhatsApp එක. ඉතින් ඒකෙන් ඔයාලව try කරලා බලන්න. ඒ වගේම ඒකටත් ඔයාලා apply කරන ගමන්ම අවශ්‍ය තොරතුරු සහ ඔයගොල්ලොන්ට message එකක් දාන්න. ඉතින් එතකොට සමහරක් වෙලාවට ඔයාලට luck එක තිබුණොත් කොහෙන් හරි මේ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ සමහරක් අය මං කෝ වගේ email එකත් ඒගොල්ලෝ අතුලත් කරලා තියෙනවා. ඉතින් ඒ email address එකත් අරගෙන ඒවටත් ඔයාගේ CV එකක් post කරන්න, ඔයාගේ තොරතුරු ටිකක් ලබා දෙන්න, ඒගොල්ලොත් එක්ක chat කරන්න, මේ දේවල් ටික කරගෙන යන්න. ඉතින් මං හිතනවා ඔයාලට එහෙම වුණොත් වැඩේ ගොඩ දාගන්න ලේසි වේවි කියලා. ඉතින් වැඩි දුරටත් මම මෙහෙම ඔයාලත් එක්ක කතා බහ කරන්න යන්නේ නැහැ. මෙතනින් එහාට වීඩියෝ එක යන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ එක එක වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒගොල්ලෝ ඒ වගේ තියෙන මම ජොබ් වේකන්සිස් පෙන්වන්නම්, ඒ වගේම ඇප්ලයි කරන ඒවා කොහොමද රෙජිස්ටර් වෙන්නේ මේ තොරතුරු ටික බලා ගන්න පුළුවන්. අපි එහෙමනම් එතනින් එහාට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. මුලින්ම Google එකට ගිහිල්ලා www.olx.ro කියලා ටයිප් කරන්න. ඊට පස්සේ ඒක සර්ච් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලා අදාළ වෙබ්සයිට් එකට ඇතුල් වෙනවා. ඉතින් පහළ බලා ගන්න පුළුවන් ඔප්ෂන්ස් පහක් තියෙනවා. ඉතින් ඒකේ දකුණු පැත්තේ කෙළවරේ මිනිස්සෙක්ගේ රූපයක් වගේ එකක් තියෙනවා. ඊට පහළින් CONT කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. මේක තියෙන්නේ රුමේනියානු භාෂාවෙන්. අපිට සිද්ධ වෙනවා අපිට පහසු භාෂාවකට ට්‍රාන්ස්ලේට් කරගන්න. දකුණු පැත්තේ තියෙන 33 ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රාන්ස්ලේට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතනින් ඔයාට ගිහිල්ලා මේ විදිහට පහසු භාෂාවක් තෝරගන්න. අවශ්‍ය නම් සිංහල භාෂාව උනත් තියෙනවා. සිංහල භාෂාවෙන් දැන් බලා ගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. මෙහෙම විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ සිංහලට ඔක්කොම ට්‍රාන්ස්ලේට් වෙනවා. නමුත් මේ වැඩේ කරගෙන යන වඩාත් පහසුයි ඉංග්‍රීසි භාෂාව තෝරගන්නවා නම්. මොකද සමහර සිංහල වචනත් එක්ක අර්ථය වෙනස් විදිහට ලැබෙනවා. ඊට පස්සේ මේ විදිහට ලොගින් නිව් account කියන තීරුව ක්ලික් කරන්න. අපිට ලොග් වෙන්න බෑ මොකද අපිට තාම account එකක් නැති නිසා. ඒ නිසා create an account කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය නම් continue with Facebook, continue with Apple, continue with Google. මෙන්න මේ options තුනක් තියෙනවා. නැත්තම් email address එක දීලා වුණත් යන්න පුළුවන්. මම මෙතනින් continue with Google කියන එකත් එක්ක select කරලා මගේ තියෙන email එකක් select කරනවා. ඊට පස්සේ ඒ email එකට අදාළව මේ විදිහට account එක create වෙනවා. මේ විදිහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 15 options ගණනාවක් තියෙනවා. ඒකේ candidate profile කියන එකට යනවා. එතන ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන ප්‍රතිශතය 100%. ඒ කියන්නේ ඔයාගේ profile එක create කරලා තියෙන ප්‍රතිශතය 0%. create කරලා නැහැ. ඉතින් මේකට අදාළ තොරතුරු ටිකක් ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. basic information, educational, ඊට පස්සේ professional experience, abilities වගේ අදාළ තොරතුරු ටික මේකට ඇතුළත් කරලා මේ ප්‍රතිශතය හොඳ ඉහළ මට්ටමක හදා ගන්න. එතකොට ඔයාට මෙතන තියෙන අවස්ථාව වැඩි. බලා ගන්න පුළුවන් බේසික් ඉන්ෆර්මේෂන් වලට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ এডুকেෂනල් පැත්තට 10%ක් හම්බ වෙනවා. වර්ක් එක්ස්පීරියන්ස් වලට 30%ක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. අපි දැන් ගිහලා බලමු බේසික් ඉන්ෆර්මේෂන් කියන කොටසට. ඒකෙදි ප්‍රශ්නෙම් එක, සර්නේම් එක, ෆෝන් නම්බර් එක, ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක සහ ඔයාගේ බර්ත්ඩේ එක දීලා සේව් කරන්න.
පස්සේ මෙතන දෙවෙනියට තියෙනවා 10%ක් හම්බ වෙනවා ඇඩ් এডুকেෂන් ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපනික සුදුසුකම් මෙතන ඇතුළත් කරන්න. ඔයා ඉගෙන ගන්න තියෙන පාසල් ඊට අමතර මොන හරි යුනිවර්සිටිස් තියෙනවා නම් ඒ වගේ මොන හරි ඩිග්‍රී කරලා තියෙනවා නම් ඒ තොරතුරු මේකට ඇතුළත් කරන්න. තුන්වෙනියට තියෙනවා වඩාත් වැදගත් එකක් ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් නැත්නම් වර්ක් එක්ස්පීරියන්ස් කොටස. මේකට 30%ක් හම්බ වෙනවා. ඉතින් කලින් ඔයා වැඩ කරලා තියෙන ආයතන සහ අදාළ තොරතුරු ටික මේකට ඇතුළත් කරන්න. ඊට අමතරව ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකකුත් තියෙනවා. ඔයාට තව මොන හරි මේකට එකතු කරන්න අවශ්‍ය නම් ඒ ටිකත් එතන ටයිප් කරලා ඒකත් සේව් කරන්න. ඊට පස්සේ ඒ කොටසත් ඒකට එකතු වෙනවා. බලාගන්න පුළුවන් ඇබිලිටීස් කියන කොටසට 125% ප්‍රතිශතයක් හම්බ වෙනවා. ඉතින් මෙතන ඩ්‍රයිවිං ලයිසන්ස් එක තමයි මේගොල්ලෝ ගොඩක් දුරට බලන්නේ. මේක ක්ලික් කරාට පස්සේ ඔයාට තියෙන කාණ්ඩ A ද B ද C ද D ද අදාළ කාණ්ඩය සිලෙක්ට් කරලා ඒ අදාළ තොරතුරු ටිකත් මෙතෙන් සපයලා ඒකත් සේව් කරන්න. ඊට පස්සේ මෙතන බලාගන්න පුළුවන් ෆොරින් ලැංග්වේජස්, ඒ කියන්නේ වාට විදේශීය භාෂා මොනවද කතා කරන්න පුළුවන් කියන එක තියෙනවා. ඉතින් එතනදී ඒ වගේ මේකේ ලෙවල් එකත් අහලා තියෙනවා. අදාළ භාෂාවන් මොනව හරි වාට පුළුවන් නම් ඒ භාෂාව සිලෙක්ට් කරලා ඊට පස්සේ ලෙවල් එක බිගින කෙනෙක්ද නැත්නම් කොච්චර මට්ටමකට වාට පුළුවන්ද කියන එක සිලෙක්ට් කරලා ඒකත් සේව් කරන්න. ඊට පස්සේ අන්තිමට තියෙනවා ඉන්ටරෙස්ට්. එහෙම නැත්නම් වෙනත් ඔයාගේ අවශ්‍යතා මොන හරි තියෙනවද, ඔයා බලාපොරොත්තු වෙන දේවල් මොන හරි තියෙනවද, ඒ දේවලුත් මේකට එකතු කරලා ඒකත් සේව් කරන්න. ඊට පස්සේ උඩ බලා ගන්න පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එක 100ට කොච්චරක්ද කියලා ප්‍රතිශතය එතන සඳහන් වේවි. ඉතින් ඒ ප්‍රතිශතය ගොඩක් හොඳ මට්ටමකට හදා ගන්න බලන්න. ඊට පස්සේ ආපහු අර විදිහට පළවෙනි තැනට මම ඇවිල්ලා මෙතන ජොබ්ස් කියන තැන සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මේ විදිහට තමයි එන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් විවිධ වර්ගයේ ජොබ් කැටගරිස් වලින්ම මෙතන එකතු කරලා තියෙනවා. ඉතින් බලන්න පුළුවන් මෙතන විනාඩියෙන් විනාඩියට වගේ සමහර කට්ටිය ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා. ඒ කියන්නේ ලොකු අවස්ථාවක් මේ වෙබ්සයිට් එක තුළ ඔයාලට තියෙනවා. ඒ වගේම තමයි මේකේ මම ගොඩක් ගිහිල්ලා බැලුවා සමහර අය එකම ඇඩ්වර්ටයිස්මන්ට් එක දවස් ගණන් දාලා තියෙන මොකද ඒ අයට කෙනෙක් හොයාගන්න හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ ඔයාට තියෙන chance එක මෙතන වැඩි. ඉතින් දවසකට ලොකු ප්‍රමාණයකුත් හම්බ වෙනවා. අපි ගිහිල්ලා බලමු මෙතනින් එකක් සිලෙක්ට් කරලා. ඉතින් මේ විදිහට ගියාට පස්සේ මේකේ සම්පූර්ණ විස්තර තියෙනවා. මොකද්ද ජොබ් එක, ඔයාට හම්බෙන සැලරි එක, ජොබ් ටයිප් එක ෆුල් ටයිම්ද පාර්ට් ටයිම්ද, ඊට පස්සේ සිටි එක මොකක්ද, කොච්චර වේකන්සි ප්‍රමාණයක් තියෙනවද, එක්ස්පීරියන්ස් ලෙවල් එකක් අවශ්‍යද. ඉතින් ඒ අවශ්‍ය තොරතුරු ටික ඔක්කොම තියෙනවා. ඊට අමතරව ඔයාට ගෙවීම් කරන විදිහ සහ ඒ තොරතුරුත් මෙතන ගොඩක් ඇතුළත් කරලා තියෙනවා පැහැදිලිවම. පස්සේ ඔයාට පුළුවන් මෙතන පහල ඔප්ෂන්ස් දෙකක් තියෙනවා, ඇප්ලයි ඒ වගේම කෝල් SMS. අපි ඇප්ලයි කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන මේ වගේ අතුරු මුහුණතකට එනවා. ඉතින් මෙතන ඔයාගේ තොරතුරු ටික ආයෙම ඇතුළත් කරන්න, නම, ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, ඊට පස්සේ මෙතන සේව් මයි ඩේටා කියන තැනට ක්ලික් එකක් දාන්න. ඊට පස්සේ ඔයා ආයෙමත් එකකට ඇප්ලයි කරනවා නම් මේ තොරතුරු ටික ඔටෝමැටිකලි එතන එකතු වෙනවා. ඒකල්ල ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් වම් පැත්තේ කෝල් සහ SMS කියලා එකක් තියෙනවා. මේක ක්ලික් කරාට පස්සේ එයාලගේ ෆෝන් නම්බර් එක එනවා. ඉතින් මේ ෆෝන් නම්බර් එක ක්ලික් කරලා ඔයාට ඉස්සරහට ධන 40 දාලා සේව් කරගෙන එයාත් එක්ක WhatsApp පරහ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාට මේ සිටි එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයා කැමති මොකක් හරි සිටි එකක් තියෙනවා නම් ඒ සිටි එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ජොබ්ස් කියන එක ක්ලික් කරාට පස්සේ එක එක කැටගරිස් සම් වෙනවා. ඉතින් ඔයාට අත්දැකීම් තියෙන සහ ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ජොබ් කැටගරි එකක් තියෙනවා නම් ඒකට ගිහිල්ලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ එතන වෙන වේකන්සි ඔක්කොම ඔයා අදාළ ජොබ් කැටගරි එකෙන් තමයි හම්බ වෙන්නේ. Google එකට ගිහිල්ලා ටයිප් කරන්න www.publi24.ro කියලා. ඊට පස්සේ ඒක කලින් විදිහටම සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඒ අදාළ වෙබ්සයිට් එකට මේ විදිහට ඔයාලව ඇතුළත් වේවි. ඉතින් මේකත් තියෙන රුමේනියානු භාෂාවෙන්, ඒ නිසා ඔයාට පහසු භාෂාවකට මේකත් කලින් විදිහටම ට්‍රාන්ස්ලේට් කරගන්න. ඊට පස්සේ වම් පැත්තේ තියෙනවා මේ විදිහේ ඉරි කෑලි තුනක්. ඒකේ මයි account කියන එක ක්ලික් කරන්න. නමුත් ඔයාට තාම account එකක් නැති නිසා create account කියන එක ක්ලික් කරලා මේ විදිහට අපි අලුත් account එකක් මෙතන හදාගමු. ඉතින් මුලින්ම ඔයාගේ email address එකක් ඉල්ලනවා. මේකෙත් කලින් වගේම ඔයනම් Facebook login, Google login options දෙකම තියෙනවා. ඒක ක්ලික් කරලා පහසුවෙන් යන්න පුළුවන්. නැත්නම් මෙතන ඔයාගේ email address එක සහ එතෙන්ද අලුත් password එකක්, strong password එකක් create කරලා ඔයාට පුළුවන් මේ විදිහට මෙතනින් ඉස්සරහට යන්න. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලොන්ගේ conditions වලට agree වෙලා, ඒ කියන්නේ එකඟ වෙලා පොඩි ටික් එකක් දාන්න. ඊට පස්සේ මෙතනින් continue දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට වෙනම ඔයාගේ email address එකට email එකක් උත් වෙනවා. ඒ වගේම මෙතන
ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක සක්සස්ෆුල් කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාට වෙනම ආපු ඊමේල් ඇඩ්‍රස් එකට යන්න ගිහිල්ලා මේ විදිහට බලා ගන්න පුළුවන් රුමේනියන් භාෂාවෙන් ඉන්නේ මේ නිල් පාට තීරුව ක්ලික් කරන්න. මේකෙන් ඇක්ටිව් කිරීමක් තමයි කරන්නේ. ඒ විදිහට මේක ඇක්ටිව් කරගන්න වෙනවා අපිට මුලින්ම. මෙහෙම ඔයාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් ඔයාගේ account එක active වෙලා තියෙන්නේ. ඉතින් මෙතන my profile කියලා තියෙනවා. ඔයාගේ profile එක දැන් අපි create කරන්න ඕන. ඒක click කරන්න. ඉතින් ඒක click කරාට පස්සේ අරකේ වගේම මේකෙදිත් ඔයාගේ තොරතුරු දේවල් මේකට ඇතුළත් කරන්න වෙනවා. email address එකක්, ඒ වගේම නමක්, ඊට පස්සේ phone number එක, country එක, ඒ වගේම මෙහෙ ඉන්න කෙනෙක් නම් ඒ තොරතුරු ඒ දේවල් ඇතුළත් කරන්න. ඊට පස්සේ කලින් වගේම අපහු මේකේ මුලට ගිහිල්ලා job කියන එක select කරන්න. ඉතින් මේකෙත් බලා ගන්න පුළුවන් විවිධ විදිහේ ජොබ් වර්ග මේගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ඉතින් මේකෙත් ගොඩක් ජොබ් දානවා. ඒ වගේම ගොඩක් අය පරිශීලනය කරන වෙබ්සයිට් එකක් තමයි මේකත්. මේක ඇප් එකක් විදිහටත් තියෙනවා. ඉතින් ඔයාට ওই නම් අරකේ වගේම මේකෙත් ජොබ් කැටගරි තියෙනවා. ඒකෙන් ඔයාට පහසු නැත්තම් ඔයාට පළපුරුද්ද තියෙන සහ හැකියාව තියෙන එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව මේකෙත් අර විදිහට ඔයාට අදාළ තොරතුරු ඇතුළත් කරලා ඔයා කැමති විදිහට මේකෙන් තෝරගන්න පුළුවන්. අවශ්‍ය සිටි එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේ දේවල් මේකේ තියෙනවා. ඉතින් ඒ දේවල් ටික ඕකේ කරලා ඔයාට කැමති විදිහේ වේකන්සි එකක් ට්‍රයි කරලා බලන්න පුළුවන්. අපි මෙතනින් එකක් සිලෙක්ට් කරලා බලමු කොහොමද තොරතුරු තියෙන්නේ කියලා. මෙතන තියෙනවා පළපුරුද්ද අවශ්‍ය වෙන්නේ නැති වේකන්සි එකක්. මම ඒකට එන්ටර් වුණා. ඉතින් මෙතනදී ඒගොල්ලොත් ගොඩක් තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. කොච්චර සැලරි එකක් දෙනවද, වැඩ කරන්න තියෙන පැය ගාණ සහ කොහෙද මේක තියෙන්නේ, ලොකේෂන් එක මොකක්ද, මේ තොරතුරු ටික ඔක්කොම මේකෙත් මේගොල්ලෝ ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව වගේ බලාපොරොත්තු වෙන දේවල් මේ වගේ දේවලුත් මේකේ සඳහන් කරලා තියෙනවා. පහළ තියෙනවා apply now with your CV. මොකද CV එකක් create කරලා තියෙනවනේ, නැත්නම් ඔයාලඟ තියෙනවනම් ඒකෙන් මේක apply කරන්න පුළුවන්. නැත්නම් call එකක් ගන්න පුළුවන්, SMS එකක් එවන්න පුළුවන්, නැත්නම් මේ app එකේම message එකක් දාන්නත් පුළුවන්. මේ call කියන එක click කරාම මේ විදියට අදාළ phone number එකේනවා. ඉතින් මේකෙත් දන 40 ඉස්සරහට දාලා සේව් කරලා WhatsApp හරහා මේගොල්ලෝන් හරහා සම්බන්ධ වෙන්න, එයාලත් එක්ක chat කරන්න පුළුවන්, අවශ්‍ය තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය නම් SMS එකක් දාන්නත් පුළුවන් මේ විදිහටම. ඉතින් ඒව ඔටෝ ක්‍රියේට් වෙනවා. ඒ link එකක් එනවා. ඊට පස්සේ ඔයාට එයාලත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ඔයාගේ තොරතුරු දීලා. මේ වගේම මෙතන තියෙනවා apply with CV. ඉතින් ඔයාගේ අතන CV එකක් create වෙලා තියෙනවා නම් ඒ තොරතුරු ඔක්කොම ඔටෝ ඒකට ඇතුළත් වෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක මේක send කරාට පස්සේ ඔයා ඔටෝමැටිකලිම මේක apply කරනවා. ඉතින් මෙතනදී මම ඒ දේවල් තොරතුරු ඇතුළත් කරලා නැති නිසායි මේ විදිහට දකින්න ලැබුණේ. ආයෙමත් Google එකට ගිහිල්ලා type කරන්න www.ejobs.ro කියලා. ඊට පස්සේ කලින් විදිහටම සර්ච් කරන්න ඔයාලව අදාළ වෙබ්සයිට් එකට මේ විදිහට ඇතුළත් වෙයි. ඉතින් මේකත් තියෙන්නේ රුමේනියානු භාෂාවෙන්මයි. මේක ඔයාට පහසු භාෂාවකට කලින් විදිහටම ට්‍රාන්ස්ලේට් කරගන්න මේ ඇප් එකේදී නැත්නම් මේ වෙබ්සයිට් එකේදී නම් ඉස්සරහට මේක භාෂාව තෝරන්න ඔප්ෂන් එකක් වෙනම එනවා. ඉතින් මේකෙදී මම ඉංග්‍රීසි භාෂාවමයි තෝරගන්නේ. මෙතන බලා ගන්න පුළුවන් දැනට තියෙන ජොබ් ප්‍රමාණය පවා දාලා තියෙනවා. ඊට දකුණු පැත්තේ තියෙන ඉරිකැල තුන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ තැනකට එනවා. ඉතින් මේකෙදි new account කියන එක ක්ලික් කරන්න. new account එකක් අපි create කරගන්න ඕන. මොකද අපිට තාම මේකේ account එකක් create කරලා නැති නිසා. ඉතින් ඊට පස්සේ මෙතන මම අර කිව්ව වගේ දකුණු පැත්තේ RO රුමේනියානු භාෂාව, ඊට පැත්තෙන් ඉංග්‍රීසි තියෙනවා. ඉතින් ඒකෙදි ඔයාලට ඒක පහසුවෙන්ම ක්ලික් කරලා ඔයාලට භාෂාව මාරු කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් account එකකට register වෙන එකට ඇවිල්ලා තියෙන්නේ. එතන පහල තියෙනවා I want a job, මට රැකියාවක් අවශ්‍යයි. ඉතින් ඒකට ගියාට පස්සේ මෙතන ඔයාට ඔයනම් Facebook එකත් එක්කම කනෙක්ට් වෙන්න පුළුවන් මේකට, නැත්නම් email address එක දීලා අදාළ තොරතුරු දීලා ඉතින් මේ විදිහට account එකක් හදාගන්න පුළුවන්. ප්‍රශ්නේ මේක. ඊට පස්සේ වෙනත් නම් කොටස් නැත්නම් සර්නේම් එකේ අදාළ තොරතුරු ටික එතනත් ඇතුළත් කරන්න. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා email address එකක් දෙන්න ඕන. ඔයා භාවිතා කරන email address එකක් දෙන්න. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. අඩුම අකුරු 4කින් සමන්විත පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. ඉතින් ඊට වඩා හොඳ strong පාස්වර්ඩ් එකක් මෙතෙන්න දෙන්න. ඊට පස්සේ ඔයාගේ බර්ත්ඩේ එක ඒක ඇතුළත් කරන්න නිවැරදිව.
ඒ ටික මෙන්න මේ විදිහට ඔයාට සිලෙක්ට් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙට ඔයාට ටයිප් කරන්නත් පුළුවන්. ඒ ටික ටයිප් කරලා පහල තියෙනවා එයාලගේ කොන්දේසි සහ ඒ දේවල් වලට එකඟයි කියලා එතන ටික් එකක් දාලා ක්‍රියේට් account කියන එක ඔයාට ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ account එක මේ විදිහට ක්‍රියේට් වෙනවා. කලින් විදිහටම ඊමේල් එකක් එනවා. ඒ වගේම මෙතනින් එහාට යනකොට මේකෙත් ඔයාගේ තොරතුරු ඇතුළත් කරලා CV එකක් ක්‍රියේට් කරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාගේ රැකියා පළපුරුද්ද සහ ඒ ලෙවල් කොහොමද ඒ තොරතුරු ගොඩක් තියෙනවා. එතනදී ඔයාට අදාළ දේවල් ටික ඇතුළත් කරන්න, ජොබ් ටයිප් එක ඔයාට ඕනනම් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා බලාපොරොත්තු වෙන සිටි එක, ඩිපාර්ට්මන්ට් එක, ඉන්ඩස්ට්‍රි එක මොකක්ද මේකෙදි ඔයා කැමති දේවල් ටික ඔක්කොම ඇතුළත් කරන්න. මොකද ඊට පස්සේ මේ දේවල් ටික මෙතන දුන්නට පස්සේ ඔයාට හම්බ වෙන ඇඩ්වර්ටයිස්මන්ට් ටික ඔක්කොම මේ ඔයා ඇතුළත් කරපු දේවල් වලට ගැලපෙන විදිහ දේවල් තමයි හම්බ වෙන්නේ. ඔයාට පහසුවෙන් ඔයා කැමති එකක් තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒ කැමති දේවල් ටික තෝරගෙන මෙතන ඉස්සරහට යන්න අපිට කන්ෆර්ම් කරන්න පුළුවන්. ඔයාගේ account එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාට email එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඔයාට සිද්ධ වෙනවා වෙනම check කරලා බලන්න. මේ විදිහට ඒ email එකට යන්න ගියාට පස්සේ එතනිනුත් ඔයාට ඒක කලින් විදිහටම active කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාව ආපහු අදාළ website එකට ඇතුළත් වෙයි. ඒ ආවට පස්සේ ඔයා අතන තොරතුරු ටික ඇතුළත් කරලා තියෙනවා නම් මෙතන බලා ගන්න පුළුවන් looking for a job නැත්නම් ඔයාලා කියවක් හොයනවා. ඒ තැඹිලි පාට කොටස ක්ලික් කරාට පස්සේ එතනින් ඔයාට එන job හැම එකක්ම ඔයා ඇතුළත් කරපු තොරතුරු වලට ගැලපෙන විදිහව තමයි එන්නේ. ඉතින් මේ විදිහට බලන්න පුළුවන් ඔයාගේ profile එකටත් ගිහිල්ලා ප්‍රොෆයිල් එකට ඔයාට අවශ්‍ය දේවල් ඇතුළත් කරන්න පුළුවන්. මම මෙතන මගේ තොරතුරු ඇතුළත් කරලා නැහැ. මොකද මට වෙනත් account එකක් තියෙන නිසා. මෙතන ඔයාගේ තොරතුරු 100ට හොඳ ප්‍රතිශතයකට එන විදිහට ඇතුළත් කරලා හොඳ ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරන්න. ඉතින් ඊට අමතරව මෙතන ඔයාගේ ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඊට පස්සේ ඉන්ටර්විව් තියෙනවා. මොන හරි ඔයා ඇප්ලයි කරාට පස්සේ ඉන්ටර්විව් තියෙනවා නම් ඒ තොරතුරු ඔක්කොම මෙතන ඇතුළත් වෙනවා. ඊට අමතරව මෙතන ඔයාලට කැමති එකක් තියෙනවා නම් ඇප්ලයි ක්වික්ලි නැත්තම් ක්ෂණිකව මෙතන ක්ලික් කරලා ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාගේ තොරතුරු CV ඒ ඔක්කොම මේකට ඔටෝ යනවා. එහෙම නැත්තම් ඔයා කැමති එකකට මේ විදිහට ගිහිල්ලා ඒ තොරතුරු බලලා ඊට පස්සේ අවශ්‍ය නම් ඒගොල්ලොන්ගේ සමහර ඊමේල් ඇඩ්‍රස් දාලා තියෙනවා, ෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක සම්බන්ධ වෙලා ඒ විදිහට ඔයාට අවශ්‍ය නම් එහෙමත් ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ තමයි මම උඩදි සඳහන් කරපු තව වෙබ්සයිට් නැත්නම් මේ ගොඩක් වෙබ්සයිට් වලට අදාළ ඇප් එකකුත් තියෙනවා. ඉතින් ඒවා ඩවුන්ලෝඩ් කරගෙන හරි ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මම හිතනවා හොඳ අවස්ථාවක් මේක ඔයාලට. මේක ලොකුවට විස්තර කරන්න දෙයක් නෙවෙයි. මොකද අපි හැමෝම වගේ Facebook account තියෙනවා, Instagram තියෙනවා. මේ වගේ මේ account create කරන වැඩගෙන අපිට අමුතුවෙන් මං හිතන්නේ නැහැ දැනුවත් වෙන්න ඕන කියලා. ඉතින් මේක පහසුවෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. Translate කරගත්තට පස්සේ ඔයාටම වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට අනිවාර්යෙන් උත්සාහ කරලා බලන්න. ඔයාලට හොඳ vacancy එකකට try කරලා අඩු මුදලක් වැය කරලා එන්න පුළුවන් ඒජන්සි වලට මේ වගේ අනවශ්‍ය විදිහට වේදම් කරන්නේ නැතුව. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වේවි කියලා. ඉතින් හැමෝටම මම කියන්නේ මේකේ එකක් විතරක් try කරලා බලන්න එපා. තියෙන හැම එකකටම කාරි කමන්නේ apply කරන්න. මොකද මේ වෙලාවේ මං හිතනවා ඕගොල්ලොන්ට ඒක වැදගත් වේවි. මොකද කොහෙන්ම හරි එකක් කැරකිලා set වේවි. ඔයාලට ලක් එක තිබුණොත්. ඉතින් ලක් එක විතරක් මදි. ඔයා අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕනේ. තියෙන හැම එකකටම apply කරන්න, CV එකක් යවන්න, ඒගොල්ලොත් එක්ක chat කරන්න. මොකක්ම හරි ඔයාලට chance එකක් ලැබෙවි. වගේම ආදරෙන් මතක් කරනවා වාගේ හොඳම යාළුවා ඇති සමහරක් විට වාගේ ගමේ යාළුවා ඇති දන්න කාට හරි කමන්නේ. රැකියාවක් යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මේ විදිහට මේක වීඩියෝ එක යවන්න පුළුවන් නම් වීඩියෝ එක යවන්න, නැත්නම් මේ තොරතුරු ටික යාලටත් යවන්න. ඒගොල්ලොත් මේක try කරලා බලයි. කාට හරිම කමන්නේ job එකක් හම්බ වෙයි. ඉතින් කාට හරිම මේ වගේ විදිහට මේකේ job එකක් set වුණොත් පුළුවන් නම් ආදරෙන් ඉල්ලනවා පුංචි comment එකක් දාන්න. දැක්කහම මටත් සතුටක් දැනෙවි. ඉතින් මේ වගේම වැදගත් වටිනා වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන බලාපොරොත්තු වෙන් ඉහෙල්ලෙන්නම්. ඉතින් හැමෝටම මුලින්ම ප්‍රාර්ථනා කරනවා රුමේනියානු රැකියා සිහිනය සාර්ථක කරගන්න, ශක්තිය ලැබෙන්න, වාසනාව ලැබෙන්න කියලා. ඉතින් ඊළඟ වීඩියෝෙන් හම්බ වෙන බලාපොරොත්තු වෙන් ඉහෙල්ලෙන්නම්. හැමෝටම ජය.